පංචශීලයේ හේතු කොටගෙන සමාධි ප්‍රඥා නිවන අරමුණු කරගන්නා ආකාරයේ ප්‍රායෝගිකව කරගන්නා ආකාරයේ පහදා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ පංචශීලයේ හේතු කොටගෙන කියන එක අපි දකින්න ඕන එක දෙයක් තියෙනවා. පංචශීලයේ මොකද්ද කියලා ඉස්සෙල්ලා තෝරාගෙන ඉන්න ඕන. පංචශීලයේ කියන්නේ මොකද්ද? අපි අද පංචශීල කියලා භාවිතා කරන්නේ මොනවද? මේක අපි තේරුම් අරගන්න ඕනේ. සතුන් මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමී වර්ධවය හැදෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් පානය කරන්නේ නැහැ කියන මේ පහ පංචශීලයේ කියලා අද අපිට දැනගන්න හැවල තියෙන ওই ටිකයි. ඔය කියන්නේ පංච දුස්චරිත. පංච දුස්චරිතේ වැලකින එක එකක්. පංච සීලේ තව එකක්. පංච සික්ඛා තව එකක්. පස් පව් තව එකක්. මේවා ඔක්කොමද එක විසර පිළිතුරක් දෙනවා, ඔක්කොම සාමාන්‍ය පිළිතුරක් දෙනවා. පංච සීලයේ මොකක්ද ඇහුවොත් සතු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාම වේ වෛරින් නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් පානය කරන්නේ. පස් පව් මොනවද? සතු මැරීම, හොරකම් කිරීම, කාම වේ වර්ධ වෛරින් බොරු කියීම, මත්පැන් දීම. පස් පව් විග්‍රහ කරන්නේ toy ටික. පංච ශික්ෂා මොනවද ඇහුවොත් සතු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාම වේ වර්ධ වෛරින් නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් ගොන්නේ. පංච ශික්ෂා toy ටික. සීල් වදත් toy ටික, සීලය toy ටික. අපිට විස්තර කරලා තියෙන ඔය විදිහට. පංච සීලය කියන එකයි සීල් වත කියන එකයි දෙකක්. යම් සමාදානං සං වතං. සංවරක් තේන සීලක්. යම් සමාදානයක් ඇද්දේ වතකි. ඒක සීලයක් නෙවෙයි වතක්. සංවරක් තේන සීලං. සංවරක් තේ පිහිටීමක් ඇද්දේ සීලේ. සීලේ කියන්නේ සංවරක් තේ පිහිටීමක්. සීලේ කියන එක අපිට සමාදාන් වෙන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් අපි සීල් සමාදාන් වෙනවා කියලා කතාවට කියනවා. වත සමාදාන් වල හැටි. යන් සමාදානං සංවතං පානාති වාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ සමාදානය. ඒක වතක්. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ සමාදානය. සමාදානය වතක්. වත සීලයක් නෙවෙයි. යන් සමාදානං සංවතං. යන් සමාදානයක් ඇද්දේ වතකි. සංවරක් තේන සීලක්. සංවරත්තේ විහිදීමක් ඇද්ද ඒ සීලේ. සමාදානයේ සංවරත්තයයි දෙක ඉස්සෙල්ලා අපි තෝරාගෙන ඉන්න ඕනේ. සංවරත්තය කියන්නේ මොකද්ද? සමාදානය කියන්නේ මොකද්ද? සංවරත්තය ඇති වෙන සංවරත්තේන සීලං කියන සීලය කියන්නේ ප්‍රඥාව වල. ප්‍රඥාවෙන් කරුණු තේරුම් අරගෙන යම් කිසි ආකාරයක වරදක් වරදක් හැටියට තේරුම් අරගෙන ඔහුගේ මනසට ඔහුටම තේරෙන්න ඕනේ මේ වරද නොකල විස්සක්. බැලපෙන්නේ මෙන්න මේ කාරණේ තේරුම් ගත්ත කෙනාට ඒ ඥාණයෙන් කරුණු තේරුම් ගැනීම නිසා යම් කිසි වැරදි වලින් දුස්චාරි වලින් වැරදීමේ නුවණින් තේරුම් ගත්ත අවස්ථාවක්. යාපිටට මෙහෙම දෙයක්. වෙසක් පොයේ සිල් සමාදන් වෙනවා දඩයන් කරන මිනිහා. සමහර වෙලාවට එහෙම වෙනවා. වැඩිපුර සිල් සමාදන් වෙනවා අවුරුද්දේ දවසක් හරි වෙසක් පොයේ විශේෂත්වකින්. අර දඩයන් ඔක්කොම අත්හැරලා ඊදාට සිල් සමාදන් වෙලා ඉන්න දවසක් දෙනවා එක සමහර අය. ජීවිතේරම සිල් සමාදන් වෙන්න ගියේ නැති කෙනෙකුත් ඉන්නවා. මෙන්න මේ දෙන්නගින් අපි විස්තරය බලා ගන්න ඕනේ මේකේ සීලයයි වතයි සොයා ගන්න. දැන් ඉත්‍යාවේ එකේම දැක්කනම්, ආවේ දැක්කනම්, ඌර පැනලා යන බැරි වලක වැටලා හැමින්නවා දැක්කනම්, අර දඩයන් කාර්යය මොකද කරන්නේ? ඒකේ ගැළපෙන උපක්‍රමයක් කරලා බොහොම ලේසියෙන් ඒ සතාව මරාගෙන එයාගේ ප්‍රයෝජනෙ ගන්නවා. දැන් සිල් සමාදන් වෙන්න යන කෙනා දඩයන් කාර්යයක් නම් එදාට එයා නිදා ගන්නවා. අද දවස තුලම සිල් සමාදන් වෙන්න යනවා. එයා ගිහිල්ලා නම් පානාදී පාතා වේරමණී සික්ඛාපදයේ සමාදන් වෙලා හිටන් ඉන්නකොට ඉඩක් විවේකීව ඉඳ බලාගෙන කැලේ තේ මැනකොට බැරි වෙලා හරි වලක වැහලා ඉන්නවා. හාවේ හරි ඉත්‍යා ඒකයි. දැන් මොකද ගන්න తీරුව? මම අදිස්ථානය කරගත්ත අද දවස වල මොනම හේතුවක් ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ. ඒකෙන් ඉඳලා ඒකත් බලන්නත් යන්නේ කියලා. එදාට විතරයි. අද ජීවිතේ සිල් සමාදන් වෙලත් නැහැ, පන්සිල් අරගෙනත් නැහැ, ඒ කියන්නේ જાති එකක් කරපු නැති කෙනෙක් ඉන්නවා. හැබැයි එයා එකක් දකිනවා. ජීවත් වීමේ කැමැති ලෝභ සත්ත්වය. මරණයට බයයි. මරණය කැමති වෙන්නේ නැහැ. මරණය ප්‍රිය කරන්නේ නැහැ. මමත් මරණය ප්‍රිය කරන්නේ නැහැ. මම ජීවත් වෙන්න ආසනම් මරණයට බය නෝ. හිංගිහිංසා වේදනාව ලබන්න මං අකමැති නෝ. අන්නේ ලෝභ සත්ත්වයොත් එහෙමද නැද්ද? නොනින් කල්පනා කරනවා. එයා දැනගන්නවා. මම මරණයට බයයි වගේ අනිත් සත්වයොත් මරණයට බයයි. මම දුක්ඛම් කටළු විඳින්න වේදනාව විඳින්න කැමති නැතුවා වගේ අනිත් සත්වයොත් වේදනාවට කැමති නැහැ.
තමන් උපමා කරගෙන. එහෙනම් ඒක ගැළපෙන්නේ නැහැ. කරන්න හොඳ නැහැ අසාධාරණයක්, අවිස්සයක්, නොකටිට්ටක්, උච්චාරිතයක් කියලා තීරණය කරගත්ත කෙනෙක්. එයා දිරි සමාදන් වෙලත් නැහැ, මූණක් කරලත් නැහැ, සමාදන් එකක් කරන්න නැති කෙනෙක් ඔය ආවලා ගියානවා. හැබැයි යට උනම් අර දඩයක් කාර්යයට වගේ අර මරා ගන්නත් පුළුවන්. එයා නම් හිතන දේක මරන්න. යට හිතෙන්නේ ඒකට උදව්වක් කරන්න ගොඩ දාන්න පුළුවන් එකෙක් නම් ගොඩ දාන්න උපක්‍රමයක් දෙලා දීලා යනවා. එයා මරන්නේ නැහැ. අර දේ සමාදන් වෙච්ච එකට මතකයි. අර වලේ හාව වෙලා හිටියා, ඉත්‍යා වෙලා හිටියා. ඊළඟට ෆිල්ම් මුදල ඉවරලා ඉතින් මිනිහා එනවා. මොකද කරන්නේ? කාලි ඉවරයි. මගේ වැඩේ වෙන්න හරියට හරි. මම අදිචාන කරගත්තේ ඊයේ දවසේ මරන්නේ නැහැ කියන්නේ. දැන් අද ඊයේ දවසේ ෆිල්ම් වල යනකොට දැක්කම මර හාව ඉන්නා එන්න අර සතා ඉන්නා. මොකද කරන්නේ? ඊදරක මරා ගන්න. එකෙනි ෆිල් සමාදන් වෙලා නැතු වෙලා සමාදානයක් නැතු වෙලත් නැවිවි. එකෙනි සමාදන් වෙච්ච අදිචාන නිසා නැවිවි නෑ ඊදර විතර. මේ හිද්දෙකේ වෙනසක් නැහැ. එකෙනෙක් සමාදාන වෙච්ච ප්‍රශ්නයක්වත් ඒර ප්‍රශ්නයක්වත් මොකුත් නෙමෙයි, එයා යමක් දැකලා. මං වාගේම වේදනාවෙන් අන්‍ය සතුන් කැමති නෑ, මං වාගේට බය වගේ අන්‍ය සතුන් බයයි. ඒ වගේම අන්‍ය සත්ත්වයන් මරණය කරනවා කියන එක ගැළපෙන්නේ නැති හොඳ නැති දෙයක් කියලා දැනන කෙනා සමාදානයක් වෙලා නොහිටියත් එයා ඒ හේතුවෙන් මැරුවේ. එයාට දහම තුලින් නැහැ යථාර්ථය දැකලා, එක්තරා මට්ටමක දැකලා නෝනින් තේරුම් අරගත්ත එකක් තිබුණා. හැබැයි ඒක සමාදානයක් නෙමෙයි. එයා තේරුම් ගත්ත නුවණින් වටහා ගත්ත දේ නිසා එයාට සංවරත්වයක් තිබුණා. අර සීල් සමාදන් කරගත්තේ නැති කෙනාට සීලයක් තියෙනවා, සංවරත්වයේ සීලයක්. එයා සීලයේ තියෙන්නේ යා. සමාදන් වෙච්ච කෙනාට සීලෙ දිවිලා තියෙනවා. නෑ එයා වත ගහිරු මිනිහක්. අද දවසේ ජීවිත හේතුවලා හතෙන් මරන්නේ නැහැ කියලා මම පොරොන්දුවක් වුණා. පොරොන්දුව කර කරන්නේ. ඒ නිසායි මම අද මරන්නේ. එයාට තිබුණා තර හැඟීම්. මම වාගේ යන්නේ සත්‍යයට මරණයට බයයි, දඬුවමට බයයි, එන්ජොයි කරන්න හොඳ නැහැ. ඒ යටියක් යාර තිබුණේ නැහැ. එහෙම දැනීමක් තිබුණා. හැබැයි යා සමාදාන් වෙලා හිටපු නිසා මැරුවේ නැහැ. අනිවාර්යයෙන් යම් කිසි කෙනෙක් මේ වර්ධමං කරන්නේ නැහැ කියලා අදිත්‍යානය කරින් දැඩි අදිත්‍යානය කරගත්තා. අදිත්‍යානය කරේ මරන්නේ නැති එකේක වදා. එහෙම අදිත්‍යාන කරන්නේ දැන්නේ ඇත්ත දැකනවා. ධාර්මී තේරුණා නම් යමක් දුස්චරිත නම්, නොකල විත්තක් නම්, Tamanta පවැඩනම්, ලෝකයාට පවැඩනම් ඒක තේරුම් අරගත්ත කෙනා බහිනවා තීරණය කර ධර්මානුකූල තීරණයක. මොකද තියෙන්නේ? එයා කාණඝාත කියනවා නොකල යුතුයි. හොරමරවන්ටා කියනවා නොකල යුතුයි. අයුතු සං අසාධාරණ නොකට යුතුයි. අන්නේ තේරුම් ගැනීම නිසා යම් කිසි කෙනෙක් සත්ත්වඝාතනයක් හොරමක් හොරකම කාම මිත්‍යාචාරයක් බොරුවක් මත්පැන් බීමක් ආදිය නොකරනවා නම් සංවරත්තේන සීලං කියන එක යාර මෙහිලා තියෙනවා. අන්න සීල් කියන එක. වතක ඉන්න කෙනා වත් නිසා වත හේතු කොටගෙන නොකර ඉන්නවා. එයා කියන්නේ වතක් මිසක් සීලයක් නෙමෙයි. නැත් පංච සීලිය කුමක්ද? අර සතු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ ආදි වශයෙන් කිව්ව පහ ඒක වතා. නැත් කිං සීලං සීලේ නා කුමක්ද? පහන සීලං, වේරමණී සීලං, චේතනා සීලං, සංවර සීලං, අවිතික්කම සීලං. මෙන්න සීල් පහ. යම් කිසි කෙනෙකුට යම් කිසි යථාභෝධය නිසා, ධර්මාභෝධය නිසා ඔහුට තේරුම් ගියා නම් මේක වරදක්, මේක දුස්චරිතයක්, මේක නොකල යුත්තක් කියයි. ඒ ඔහුගේ දැනීම හේතු කොටගෙන ඔහුගේ හිතෙන් යම් කිසි ප්‍රාණඝාත ආදී දුස්චක්‍රයක් පහ වුණා නම් මෙන්න මේකට කියනවා පහන සීල. ඒ සෞවේ දුස්චක්‍රයට හේතුකාරක වන්නා වූ හිතවිලි ක්‍රියාවයන් ගොඩනගන්නේ නැත්නම්, සමනය කරන්නේ නැත්නම් ඒකට කියනවා වීරමණී සීල. ඔහුට ඒ බඳු පාප චේතනාවක යථාබෝධය නිසා ලැබෙන්නේ නැත්නම් ඒකට කියනවා චේතනා සීල. ඒ යථාබෝධය නිසා අසංවරත්වයේ ඔහුගේ නිකුණා නම් වෙනුණා නම් මේ සංවරදී මේ අදාබෝධයේ හේතු වෙන මේ කැඩෙන විදිහක් නැහැ. ඒකට කියනවා අවිතිකම් සීල. මෙන්න මේක කියනවා පන්සිල් පිළිපදිය. නිත්‍ය වශයෙන් මේක පිළිපදන්නේ, ස්ථිර වශයෙන් පිළිපදන්නේ සෝතාපන්න ඵලයේ අදාබෝධය ලැබුව කෙනාට. මොනම හේතුවකින්වත් නොවෙනස් වෙන. කවදාවත් ඒක කරන්න හේතු නොකරන අභව්‍ය tattvere පත්වෙන එකක් ලැබෙනවා. මොනවද? ඔය සතුන් මැරීම හොරකම් කිරීම කියන ඔය පහ නෙමෙයි. ඔක වතකින් හකගන්නේ කකේදී. සතර අපා ගත වීමට හේතු වෙන යම් පාප ධර්මයක් ඇද්ද? මොනවා හෝ. ඒ જાති එක කරන්න තරම් බලයක් ඔහුගේ මනසේ නැතුව යනවා. ඒකට දුර්වල වෙනවා. මේ ලෝකේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් තේරුම් ගියා ලෝකේ අසාරයි කියලා තේරුම් ගිය කෙනාට.
මේ ලෝකෙ අසාධාරණයක් කරලා අයිත්‍යයක් කරලා දුෂ්චර්යාවක් කරලා ලබන සැනසුමක් ලබන තරම් ආස්වාදයක් ලබන තරම් වටිනා ආස්වාදයක් මේ ලෝකෙ නෑ කියලා. එයා ධර්මාවෝදී දැකලා තියෙනවා. මනවදන රූප, මනවදන ශබ්ද, මනවදන ගන්ධ, මනවදන රස, මනවදන පොට්ටබ් කියන පංචකාම මහා වටිනාකමක් ලෝකෙ හිතා ඉන්න සාමාන්‍ය බුද්ධිලයට වඩා මේ අනිත්‍ය වූ දුක්ක වූ අනත්ත වූ ලෝකේ සාරත්වයක් තියෙනවා කියලා හිතා ඉන්න බොල් දේවල් හිස් දේවල් පිළිවඳවන එක දැනීම ආවට පස්සේ නම් මොනවා ලබා ගන්න මොන ආස්වාදයක් පස්සේ අසාධාරණ කරනද? ඒ තරම් වටිනා දෙයක් මට මේ ලෝකේ නෑ. මෙන්න මේ අවබෝධය. මෙන්න මේ අවබෝධය ආපු කෙනාට කියනවා ධර්මයේ තුලින් ඔය අවබෝධය ආපු සෝතාපන්න බුද්ධලයාට. ඔය ධර්ම අවබෝධය කවදාවත් නැති වෙන්නේ හේතුව. මොකද හේතුව? සත්‍යය තුලින් මතුවුණු ධහමක් ඇත්නම්. ඒ සත්‍ය නිසා නම් මතුවුණේ. සත්‍ය අසත්‍ය වෙන කිසිම හේතුවක් නැති නිසා. ඔහු ලැබූ අවබෝධය වෙනස් වෙන්න කිසිම හේතුවක් නැහැ. මෙන්න නිසා සෝතාපන්න වෙන බුද්ධලයාගේ හිතකි යම්කිසි බලවත් පාප ධර්ම කොටසක් ඇසුරු නොකරන සත්‍යෙන මනසපත් වුණා නම් සුද්ධ වුණා නම් සත්‍ය තුලින් සුද්ධ වූ මානසිකත්වයේ නැවත අසුද්ධ වෙන්න විදිහක් නැහැ. සත්‍ය අසත්‍ය නොවේ නිසා ලැබූ අවබෝධය නැති වෙන්නේ නැති නිසා. මෙන්න මේ නිසා ඒ බුද්ධලයා අතින් සතර අපාගත වීමට හේතු වෙනා වූ යම්කිසි පාපයක් සිද්ධ වෙන්න තිබුණා නම් පහ වුණාමයි ඒ මොහොතේ නැවත මතුවෙන්නේ හේතු නැහැ. පහන සීලයක් හම්බුණා. සතර අපා ගත වීමේදී හේතු වෙන පාප ධර්මයක් සමනය කරන හිතෙන් කයින් වදනෙන් ඇසුරු කරන යම් මගක් තිබුණා. ඒ සමනේ වෙන්ුණාමයි නැවත වාරයක් කියලා වීරමණී වුණා. වීරමණී සිය. සතර අපා ගත වීමේදී හේතු වෙන පාප චේතනාවක් ඒ හිතේ හටගන්න ඉඩ නැහැ. චේතනා බාල වුණා. දුර්වල වුණා. දූෂ්‍ය පැතල නැඹුරුලා හිත ක්‍රියාත්මක කරවන්නේ නැහැ, ගොඩ නගන්නේ නැහැ. අන්නේකට කියනවා චේතනා සිය. සතර අපා ගත වීමේදී හේතුකාරක වන යම් අසංවරයක් වුණා නම් හිතකය වතනේ නැත්නම් මේ ඉන්ද්‍රිය අසංවරතාවයටපත් වෙලා ඒ දූෂිතතාවයට ඇදලාමන්නේ සංවරත්වයේ විහිදිය. අවදාහරි නිවනින් පූර්ණ කළ කෙලවර කරනතුළු මේ ලැබුණු තත්ත්වය කැඩෙන්නේ නැහැ, කැඩෙන්නේ හේතුන්නේ. නිසා අවිධිකම භාවයට ඒවා නොකැඩෙන බවට පත් වුණා. මෙන්න මෙයාට කියනවා නිත්‍ය සීලයක් විහිදිය. අදෝවමරන් සුබුදේලේ සතු මරන්නේ නැද්ද, හොරකම් කරන්නේ නැද්ද ආදි වශයෙන් අහුවු. ඒකට එහෙම උත්තරයක් දෙන්න බැහැ. සතර පහ ගැදවීමට හේතු වෙන යම් පාපයක් ඇද්ද ඒකයි පහ වුණා. සියලු ධානගතයෙන් අපාගත වෙන්නේ නැහැ. සියලු හොරකම් වලින් අපාගත වෙන්නේ නැහැ සියලු හොරකම්. සියලු කාම විචාරයෝ අපාගත කරන්නේ නැහැ. සියලුම බොරු වලින් අපාගත කරන්නේත් නැහැ. සියලුම කේලම් සියලුම පරිසවතෙන් සියලුම ප්‍රලාප අපාගත කරන්නේත් නැහැ. සියලුම ලෝභකම් සියලුම දේශ සියලුම මෝහ අපාගත කරන්නේත් නැහැ. අපාගත කිරීමේ හේතු වෙන කොටස අත්දිනව. අන්නේ කොටස ගෙවිලා යනවා යථාබෝධය ලැබෙනකොට. නිසා සෝතාපන්න බුද්ධිලයට නිත්‍ය සීලයක් පිළිထනවා අරියකාන්ත සීලයක්. මෙන්න මේ දින අරියකාන්ත සීලිය කැඩෙන්නේ නැති එක. අකණ්ඩයි, අචින්ඩයි, අසබලයි, අකල්මාසයි කියේ. කැඩෙන්නේ නැහැ, සිදුරු වෙන්නේ නැහැ. සබල වාය දුබල බවට පත් වෙන්නේ නැහැ. කහර ගැනෙන්නේ නැහැ. මෙන්න මේ සුද්ධතාවයෙන් යුක්තවන්නේ මේ සීලියද කියන අරියකාන්ත සීලිය ලැබුණා. මේක සමාදාන වෙන එකක් නෙමෙයි. ධර්මා බෝධියේදී ලෝකේ සාරත්වයක් නැහැ කියලා අම්මත්තවට වැටහුණා. අසාරත්වයක් වැටුණාම අසාරත්වයක් මේ සාරත්වයක් තියෙනවා කියන දෘෂ්ටිය ඉහළ තමයි මොන අයිතියක් මොන අසාධාරණයක් වුණත් මට කමක් නැහැ මගේ වැඩේ කරගන්න ඕනේ කියන බුද්ධිලයාගේ මානසිකත්වයේ නරක පැත්තට යොමු වෙන්නේ. අන්නේ ඒ තරම් වටිනාකමක් නැහැ කියලා මේ ධර්මාවෝදේවි සෝවන් ඵලයේ ලැබෙනකොට එයා ලැබුණාට පස්සේ ලැබුණාට පස්සේ ලෝකේ සාරත්වයේ වටිනාකම ඉතාම සුළු මට්ටමකට සීමා වෙනවා. පෘථග්ජන බුද්ධලයා එහෙනම් සාමාන්‍ය ලෝක සත්ත්වයා මේ ලෝකේ සම්පත් ගැන සීතා හිතන්නේ අසීමිත වටිනාකමක් තියෙන හැටි. සීමා කරන්න බැහැ. වටිනාකම අසීමිතව හිතයි. මෙන්න මේ අසීමිත වටිනාකම ජීවිතයේ එක්තරා මට්ටමකට ඉතුරු වෙන සීමා වෙනවා. අනිත් සෝවාන් ඵලයට පත් වීමේදී සීමිත බවට පත් වෙනවා වටිනාකම. එතකන් ලෝක සත්‍යයට අසීමිත වටිනාකමක පුත්‍ජන ලෝක සත්‍යය ආ ඉන්නම් නිසා සීමිතව ඉන්න පුළුවන් මට්ටමක් ලැබිලා නැති නිසා. අසීමිතව බලාපොරොත්තු නිසා අසීමිත පව කරන්න පුළුවන්. අද මහා නායකයෙකු උපදින පව කරන්න පුළුවන් අසීමිත වටිනාකම ලබා ගන්න. වටිනාදී අසීමිතයි කියලා හිතුව දින. දැන් මංකොල්ල ගන්න මිනිහෙක් මග රැකලා ඉන්නවා. එනගින් එන දේවල් මංකොල්ල ගන්න. මේ එනවන රුපියල් ලක්ෂයක් දස දහයක් අරගෙන තමයි ඒ මිනිහයා ඉන්නේ කියලා දැනගත්තු. අර මිනිහයා මොකද කරන්නේ? ගහලා හරි කපලා හරි කොටලා හරි මරලා හරි අරගෙන ගන්නවා කියන එච්චර බලවේගකින් අර පුදුමිරා පස්ස පස්ස හබා යනවා. අවුරුම් ගන්න බලන ඒ ක්‍රමින් කෝකින්.
ඔය මිනිස්යාගම තව කෙනෙක් ගැන අහන්න හම්බ වෙනවා. අන්න අර මිනිස්යාට රුපියලා තියෙනවා. එයා දෙකෙන් රුපියලා. අර මංකොල්ල ගන්න වනය මිනිස්සෙන් දැනගින් මරලා හරි රුපියල ගන්නවා කියලා යනවා. අර වගේ දැඩිවීමක් වෙනවා. වෙන හේතුනේ. මොකද රුපියල් ලක්ෂේ මහ වටිනාකම හිත රුපියල මොන වටිනාකමද කියලා වටිනාකම බෑ. නෑ යම් කිසි මුදලයකට ඉන්නවට රුපියල් ලක්ෂේ රුපියල වටිනාකම වැස්සා නම් එහෙම. රුපියල් ලක්ෂේ රාත්‍රියේ දාන්නේ මෙහෙම වරන් යනවා. මංකොල්ල කන්න යනවා. එයාට වැඩක් නෑ. දස ලක්ෂේ රුපියල වැස්සා වටිනාකම යම් මුදලයකට දස ලක්ෂයක් දාගෙන ගියත් ඒ මුදලයක් කරලා එහෙම එකක් ගන්න තරම් එයාට වටිනාකමක් නෑ. මෙන්න මේක අසීමිත වටිනාකම සීමා වුණා කියන්නේ. මනවලන් රූපවල වටිනාකම සීමා වෙනවා. ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගේ වටිනාකම සීමා වෙනවා ආර්ය සත්‍යෙටපත් වුණාම. අනිත් අසීමිත බලාපොරොත්තු නිසා කරන අසාධාරණ කරන් කිසිම හේතුවක් නැතුව යන අය අභාග්‍ය භාවයටපත් වෙනවා. මේ සීමා වෙච්ච බුද්ධලයා. මේ සීමා වුණේ නිකන් කාගේවත් වදනයක් අහලා නෙමෙයි. ඇත්ත යථාභෝධය තමයි ලබලා. සත්‍යය දැකලා. සත්‍යය දකින්න ලැබෙන තීරණේ තමයි ලෝකේ අසාරයි. හිතයින සාරත්වයේ වැ නැහැ. මෙන්න මේ අවබෝධය ලැබෙන බුද්ධයාට මේ මොහොතත් එක ලැබෙනා වූ දෙයක් තමයි වටිනාකම බහැරෑනේ. වටිනාකම වැසනම් ලෝකේ අසාධාරණකලිය වටිනාකමක් හිතයින වටිනාකම සමාවේශයට ගන්න. ඒ බඳු වටිනාකමක් බහැර ගියා නම් බිඳුවරම වැසන බයින අරිහතුන් වහන්සේ. එදගම්ම බිඳුවර වටිනාකම බහින්නේ නැහැ. අනික හැම කෙනෙකුටම ඒ මතමින් තියෙනවා. අහ සෝවාන් බුද්ධයාට වටිනාකම හුඟක් බහැලා කොහොම පුංචි කොට ඉදිරියනම් මගපල් ලැබු දැන්පත්. ඉතින් එතෙන් පටන් ඉබඳු පන් පස් යම් කිසි කැඩෙන්නේ නැති වෙන පංචශීලයක් ඔහුට ලැබෙනවා. මෙන්න මේ සීලයේ ප්‍රඥා මුල්කරේ ලැබෙච්ච නිසා. මෙන්න මේ සීලය සමාධි සංවර්ධනික සීලය කියලා කියනවා. සමාධිය කරගෙන යන සීලය. අන්නේ සීල කැඩෙනවා. අභ්‍යන්තරේ පාරිශුද්ධ නැහැ. වතක් නිසා රැගෙන ඉන්නවා. අදිස්ථානයක් නිසා රැගෙන ඉන්නවා. නමුත් ඔහුගේ හිත විශ්චිත වෙනවා. මොනවා කරන්නද වෙන දවසක නම් මේ ඉස්සාව අල්ලගෙන යනවා. අද සීල් ගත්ත එක කරන්න දෙයක් නෑ. අර ගත්ත අදිස්ථානයේ තැනදීන ඒ හින්ද යනවා නිකන්. ඔක මරන්නේ නෑ මම කියන එකක් එන්නේ. ඒ අදහස හරි නෑ. අදට මරන්නේ නෑ මේකද හේතුව. සමාදන් වෙලා ඉන්නේ. අදහස ඔච්චර. අනු කෘතඥ බුද්ධලයාගේ සීලේ අකණ්ඩ සීලයක් අචින්ද සීලයක් නෙවෙයි කිව්වේ ඔක. ඒක කැඩෙනවා. ඒක බල නෑ. ඒ පිළිම විශ්වාසයේ ශ්‍රද්ධාව මුල් බැහැගත් එකක් නෙමෙයි අමෝලික ශ්‍රද්ධාව. අමෝලික ශ්‍රද්ධාව කියලා ඔකට කියන. ඔන්නේ අමෝලික ශ්‍රද්ධාව තමයි සාමාන්‍ය සිල්ගත්තු පුරුතඥයෙකුට තියෙන්නේ. මුල් බැහැගත් ශ්‍රද්ධාව කියන්නේ ලොකු විශ්වාසයක් තියෙනවා සත්‍ය පිළිබඳ දැකලා. ඒක වරද දැකලා. ඒ පිළිබඳව ඇති වෙන්නා වූ ඇකිලුම් බව. පාපීද ලැජ්ජයි බියයි කියන තැනටපත් වෙන්නේ ඒක. ඉතින් මේ පුද්ගලයාගේ සීලයට සමාන කරන්න බෑ වතක් රැගෙන උපසම්පදා වතේින හාමුදුරුව. කෝරියා සංවර සීවියකින් උපසම්පදා වතරක ඉන්න හාමුදුරුව ඉන්න පුළුවන් හැබැයි පුතජන්න සීලයක්. අර ගිහිව ඉන්න සාමාන්‍ය කඩේතු කරන කඩේතු කරන ඉන්න ගිහියෙක් ඉන්න පුළුවන් සෝවන්න. එයාට සීලයක් තියෙනවා. හැබැයි එයාට සම කරන්න බැරි වතක් තියෙනවා. අර උපසම්පදා විසුණුහන්සේලා. වතරකගෙන ඉන්නකන් ඒක හරියට රකිනවා නම් ඒක ශ්‍රේෂ්ඨත්වයෙන් උන්වහන්සේලා ගරු කරනවා. රහතන් වහන්සේ හා සමානව ඉන්නවා කියන එක තමයි අන්තිම උපසම්පදා පුද්ගලයාගේ වත. උපසම්පදා භික්ෂුන් වහන්සේගේ වත. හැබැයි ඒක වතක්වත් අවශ්‍ය නැහැ. හරිහත්තරපත් වෙන කියන්නේ වත් එකක්වත් නැහැ. මම මේක කරන්නේ නැහැ, මේ වරද කරන්නේ නැහැ කියන අදිඨාන කර කර ඉන්න දෙයක් නැහැ. එහෙම කරන්න හේතුවක් හිතක් නැහැ. ඒක උන්වහන්සේ වත් ඉක්මෙව්වා. නයි සීල වතං හෝතු උපාජ්ජන්ති තථාද. වතේ පිළිවගේ ඉන්නේ නෙමෙයි බුදුරන් වහන්සේ පහළේ. ඔය වත ඉක්මවලා කියලා වරතය. අට්ඨක්කර තීනි පද සම්බුද්ධ වෙන ප්‍රකාශිත. අකුරු අටක් පදසන බුදු වෙන ප්‍රකාශ කරලා මෙන්න මේක දෙන්නේ. එන අපි වතේ විතර හරියන්නේ නැහැ. ඕකම බාලයාගේ පොඩි වැඩක් විතරයි. මොන්ටිසෝරි ඒවා. අවශ්‍ය දේ කරගන්නවා මිස වතේ ඉඳගෙන වත ඉර වෙලා වතේ කෑකෝ ගගන් ඉන්න දෙයක් අපිට නැහැ. යම් කිසි පාප කර්මයක් නොකෙන්න සත්‍යයට මනස හදන්න පුළුවන් නම් අකුරු අටයි පද තුන ඉදලින් ඕක කරන්න. අට්ඨක්කර තීනි පද අනිච්ච දුක්ඛ අනාත්ම. ඔන්න ඕක තෝරාගත්ත දා. නිරාය ආශේම මනස පිහිටනවා සත්‍යයේ. එදාට පාපේ නිදහස්. අපි කරගත්තේ ඉති අන්න එදෙන්නපත් වෙන්නේ. අන්නේ සීලේ සමාධියේදී හිතිනවා සමාධිය ප්‍රඥාව වර්ධනය කරලා ඉහෙළදම ගෙනියන. මෙන්න මේකයි ආර්යයන්ගේ සීලේ කියන්නේ. ඉතින් ඒ නිසා මොකද කරන්නේ? නිවන අරමුණු කරගන්නේ මේ වතෙන් නෙමෙයි ඔන්න ඔය කියන සීලේ.
සැදැහැයින් බණහන වෙලාවක පුද්ගලයාට ධර්මාවබෝධය ලබා ගන්න ඕන කිසියෝගේ චිත්ත ප්‍රහදින් බණහනපත් වෙච්ච වෙලාවක බුදුරණන් වහන්සේ දේශනා කරන ඔහුගේ මනස දස අකුසලයෙන්ම වෙන්ගලා තියෙන වෙලාව. සදාංග ප්‍රහාණය කියලා එකට කියන. චිත්ත ප්‍රහදින් බණහන හිත යොමු කරගෙන ඉන්න තාක් කල් උඩ ප්‍රාණඝාත චේතනාවක් ඒ මනසේ නැහැ. සමාදන්ුනේ නැහැ. තොරවැර වංචා කරන සුරාසු දුරාචාර බොරු කේලම් පරිසවාදන පලාප මේවාට යන චේතනා මානසිකත්වයක් ක්‍රියාවක් පහළ වෙන්නේ නැහැ. ලෝභය තරහවක් මෝඩකමක් එතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ දස අකුසලෙන් තොර වෙච්ච අවස්ථාව. මෙන්න මේ දස අකුසලෙන් තොර වෙච්ච අවස්ථාව කියන බණ වැටහෙනවා. ප්‍රඥාවට අවශ්‍ය පසුතලෙ එතන තියෙනවා. නම් බණහ ධර්ම ශ්‍රවණය කරනවා නම් පහදුම් හිතකින් ධර්ම ශ්‍රවණය කරන කෙනාට ධර්මාභෝධයට අවශ්‍ය කරන ශික්ෂණය සදාංග ප්‍රහාණයෙන් එතන ලැබිලා තියෙනවා. පංච නීවරණ තව ක්‍රමයකින් කියනවා නම් දස අකුසල් කියලා කියන්න පුළුවන්. දස අකුසල් කියනවා නම් ඒකට පංච නීවරණ කියන්නේ ඒකයි. නම් බණහ සැදැහැයෙන් බණහන පුද්ගලයා ඒ බණහන මොහොතේ ඉන්නේ පංච නීවරණයේ වෙන් වෙලා. නීවරණ හවතේ කරලා. මෙන්න මේ සමතේ විදර්ශනාවට හේතු වෙන නිසා විදර්ශනාත්මක වන්නාව ධර්මදේශනාව ශ්‍රවණය කරනකොට ධර්මාභෝධය ලැබෙනවා. ඊට පස්සේ ප්‍රඥාව දියුණු කර පාලනය කරන ඉඳගත්තේ අර වගේ සීලිය ඇතිවිලා නෙමෙයි පැහැදුම් හිතකින් ඉඳගන්නකොට ඒ ස්ථානයේ සදාංග ප්‍රහාණිය වූ සීලියක් ලැබලා තිබුණා. ඒ පාදක කරගෙන ප්‍රඥාවට මුලපිල්ල ධර්ම ශ්‍රවණය කළා. ප්‍රඥාව ලබා ගත්තා නම් ප්‍රඥාවේ තීරණේ පටන් ගෙනුම නැගිටිනවා. එහෙනම් මාර්ගඵල ලබා නැගිට්ටා කියන්නේ ප්‍රඥාව ලබාගෙන නැගිට්ටා නම් එතෙන් පටන් ඔහුගේ මනස ප්‍රඥාවෙන් පාලනය කරනවා. ඔහු විසින් පිළිහිටවා ගන්න එකක් අවශ්‍ය නැහැ. අන්නේ නිසා පුදුරා සීලියක් හැදෙනවා. අන්නේ ලැබෙනා වූ ශික්ෂණය ඔහුට පුළුවන් පෙර මගියේ මනස මුලාව නිසා මේ ලෝකෙ හැරි වටිනවා කියුවේ නිසා මෙන්න මේ බඳු දූෂිතයක් තත්ත්වෙන පත් වෙලා ලෝභයේ ද්වේෂයේ මොහයේ ගැන නිනිගත්ත දැවුණා. දැන් මට මේ බඳු අදහස් නැහැ. නිසා මගේ හිතකය වටිනේ සංවරයි. මෙන්න මේ මත්තම. අන්නේ සංවරත්තේ සිහි කරනකොට කියනවා විසුද්ධ වූ සීලයේ සිහි කරනවා කියලා. සමාවිසින් පත්තුන ඒ සීල ගුණේ සිහි කරනකොට මෙන්න මේක දැන් සීල විසුද්ධිය සිහි කරනකොට හිත ප්‍රහාදී නැගෙනවා. අන්නේ නිරාමිස ප්‍රීතියක් ඔහුට ලැබෙනවා. පෙරදීවුණු 10 නිම වෙච්ච 10 නැති වෙච්ච ඒ ස්වභාවය ආවර්තනා කරනකොට ඇති චිත්ත සාන්තිය සිහි වෙනකොට චිත්ත විසුද්ධිය ලැබෙනවා. මෙන්න මේ චිත්ත විසුද්ධිය සිහි කරනකොට අවංකත්වයේ පෙර නැති අවංකත්වයක් මල් ළඟ දැන් විද්‍යාමානයි. මගේ වචනේ පෙර වාගේ දුච්චක්ද නැහැ. කිවිදි නැහැ. වචන පිළිසිදු. මගේ හිත ඉස්සර වාගේ ලෝභ දේශ මොහයන් දුවන්නේ නැහැ. මගේ හිතවිලි පවිත්‍රායි. මට දෘෂ්ටියක් නැහැ මේ ලෝකෙ දැන් තැන අල්ලගන්න. ලෝකෙ කොහොම අනිත්‍යයි දුකයි නැත්තා කියලා දැකලා ඉවරයි මට අල්ලන්න දෙයක් නැහැ. ප්‍රබහ අස්සරයි. තැනි තැන අල්ලගෙන විහිවීමට සරණ බලාපොරොත්තු වෙනවා මගේ දැන් නැහැ. ඔන්න ඔහුට හදගත්ත ඔහුගේ සීල ගුණේ. මෙන්න විසුද්ධිය. එහෙනම් අවංකයි පිරිසිදුයි පවිත්‍රායි ප්‍රභාසරයි අවංකයි පිරිසිදුයි පවිත්‍රායි ප්‍රභාසරක දහම අවබෝධයෙන් යම් දුස්ත්‍යයක් අත්කරනවා ඔය විදිහේ තේරුම් ගත්තා නම් සීහ කරන්න පටන් ගන්නවා. ඔව් අමුතුවෙන් ගොඩනගාගත් එකක් නෙමෙයි මේ සීහ කරන්නේ. මෙච්චර කල් අවිද්‍යාවෙන් ගොඩනගාගත් එකක් පිටගියේකේ ස්වභාවයෙන් මේ සීහ කරන්නේ. නෑ අල්ලාගත් දෙයකින් නිවන් දකින්නවා නෙමෙයි අත්‍යරූප தත්වයේ සීහ කරනකොට චිත්ත ප්‍රහාදීනවා. මෙන්න මේ චිත්ත ප්‍රහාදීන් අත්තරීමේ නොවැල්මීමේ විදීමේ සාන්තිය හිතර මතුවෙනකොට ආර්ය ධානයේ හේතු කාර්කවන මානසිකත්වය හැදෙනවා. මෙන්න මෙයාට ලැබෙනවා විසුද්ධ චිත්තයක් නැත්නම් ඥානලාභී චිත්තය පහළ වෙනවා. මේක නම් අමුතුවෙන් කවුරුවා කියා දෙන්න දෙයක් නැහැ. බීජය හරි එකක් හිටවා ගත්තාම එනකොලේ හැඩ ගහන්නත් ඕනේ. එහෙම හිමුත් දිනවා. මේක එනකොලේ කොහොමද කියලා කාගෙන්වත් අහන්නත් ඕනේ. මොලේ බීජය රෝපණය කිරීම සාර්ථක කරන්න. අපි එකක්වත් දැන්නේ නැතුව එන්නේ වෙනකොලයක් නෙමෙයි. ඒ බීජයට අනුකූල පැලයක් හැදෙනවා. ඒ බීජයට අනුකූල ගහක් හැදිලා, කොළ හැදිලා, දළු හැදිලා, මල් හැදිලා, ගිරි හැදිලා ඔක්කොම එන්නේ ඊට අනුකූලව. හැදුනට පස්සේ බලගුවාම කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. බීජයට අනුකූල හැදිච්ච ගහේ ගෙඩිය, මල, කොළේ ඔක්කොම දැනගත්ත හැකි සාතු කරමු කෙනා. මෙන්න මෙයාගේ ආර්ය මාර්ගයේ ස්වභාවය ඕකයි. ආර්ය මාර්ගයේ තුන යනකොට මේ මොන සීලයේද මේ සමාධිය කොහොමද දෙන්නේ? ප්‍රථම ධානයේ කොහොමද? ද්විතීයික ධානයේ කොහොමද? ඒක හැටි කොහොමද කියලා කාගෙන්වත් අහහා ඉන්න අවශ්‍ය නැහැ. මුල හරිනම් අගට යනකම හරි එක හම් වෙනවා චක් වැඩි එක හම් වෙන්නේ ධර්මයෝ ධර්මයෝ පවත්වයි නිර්වාණ පරතරයට යාම සඳහා ධර්මයෝම ධර්මයෝ පුරවයි මේ අපිට කරන්නේ දෙයක් නැහැ අපි අහගන්න ඉන්නවා පරිලව ගන්න
ඒක කිව්ව එක හරියට කිව්වත් අපේ දෘෂ්ටියට ඒක අහුවෙන්නේ ගෝචර වෙන කරුණු තිබුණ නැන්න. අපි වැරදි ආකාරයෙන් ඒක විසඳ ගන්නවා. හරිනේ අපි හිතා ගන්නවා මේ කිව්වේ මෙහෙම එකක්. දුලියන් දූරියන් ගෙඩිය කටු තියෙනවා මෙහෙමයි කියලා කිව්වට පස්සේ දූරියන් ගෙඩිය යකලන් ඉන්න කොස් දැකලා තියෙනවා. එක පාර මත වෙන්නේ පිට ලෙල්ලේ කටු තියෙනවා කියන කොස් කට්ට. තවන් ඉදිරියේ ඉන්නේ ඔය තවන් දැකලා තියෙන එකද? ඒ මොතේ ඔහු අරගන්න නිගමනේ මොකද්ද? එහෙනම් කොස් කටු ආයි කටු වෙන්න ඔය කියන්නේ. අන්න ඔහුලගේ නොටිවිච්ච නිසායි දැත්තේ. දූරියන් ගෙඩිය කටු තියෙනවා කියන එක කොස් ගෙඩිය කටු තියෙනවා කියන දෙකම හරි වචන දෙක හරි. ඒ කටු වල ආකාරය කියලා දෙන්න බැහැ. ඒ වචනේ එහෙම කිව්වා. වචන දෙකම බොරු නෙමෙයි. කොස් ගෙඩිය කටු තියෙනවා දූරියන් ගෙඩිය කටු තියෙනවා කිව්වොත් මේ දෙකම හරි. හැබැයි කටු වල ආකාරය එතන කිව්වේ නැතුව නේද? කිව්ව ටික හරි. කොස් ගෙඩිය විතරක් දැකලා තියෙනවා නම් දූරියන් දැකලා තිබුණේ නැහැ නේද? ඔහුගේ මනස රැවටිලා කොස් කට්ට යනවා දූරියන්ගේ කට්ට කියනකොටම ඒවම කට්ටක් වෙන්න ගිය. මෙන්න මේ වගේ අපි මේ ලෞකික වන්නාව එක එක සමාධි ඔය ලබාගෙන තිබුණා. ලෝකෝත්තර වූ ආර්ය සමාධිය අපි කවදාවත් ලැබුනේ නැති එකක්. මේ රාජ්‍ය මොකද සිද්ධ වෙන්නේ? නොදත් දත්තයක් කොහොමද අපි නොදත් දත්තයක් කොහොමද ලබා ගන්න? ඒ දත්තේ නැත්නම් නෑ. ආර්ය මාර්ගයේ ධර්මයෝ ධර්මයෝ පවත්තල මත කරලා දුන්නාම තවන්ත වෙනා. මෙන්න මෙතෙක් කල් නොදැපු පෙර පුබ්බේ අනනුසු තේසු ධම්මේ පෙර නොඇසු වූ ධර්මයක් ක්‍රියා හැපහල වෙනවා. ඒක අහලා තිබුණේ නෑ. ලෝකෝත්තර ධර්මවල ස්වභාවය දැනගෙන තිබුණේ නෑ ඉතින්. මාර්ගය අනුගමනය කරන හිතවගතේ බීජය හරි වගේ මූල ධර්මය හරිනම් එතන පටන් ගන්නේ වැඩෙන්නේ. ඒ ධර්මයට අනුව නිසා එතෙක් නොඇසු විරු ධර්ම පහළ වෙන පටන් ගන්නවා. එතෙක් නොඇසු විරු නොදැන්නු සමාධිය කොහොට ලැබුණාම දැනගන්න මේ සමාධිය තමයි මේ ආර්ය සමාධිය. ඒතොර කවුරු හරි කියadenne දෙයක් නෑ. කියadenne පුළුවන්කම නෑ. Tamanටම අවබෝධ වෙනවා. මෙහෙමයි ආර්ය සමාධිය තෝරගන්නේ. මුල හරියට ගෙනියන්න ඕනේ එච්චරයි තියෙන්නේ. ඒකේ අවශ්‍ය පසුතලෙ හරියට දැනගන්න ඕනේ ධර්මානුකූලව. නෑ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් තේරුම් ගත්තාම අපි දැනගන්නවා ලෝකේ මොනවා පිළිබඳව හිත තියන්නද? ලෝකේ මොනවා හොඳයි කියන්නේ? මෙන්න මෙතෙන්දයි වහින්නේ අන්තිම. හොඳයි කියන එකක් නැත්නම් ඒ අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න. ඔව් යම් තරමක් මේ ලෝකේ කටයුතු කරගෙන ගිය හොඳයි කියලා හිතාගෙන ඒ සියලු පුතඥාන කටයුතු එකින් එක විදිගිනිය. නිදහස් වෙනවා දකින්න මෙච්චර කල් කිසිම දවසක නොලැබු සත්‍යයක් ලැබුණා. මොකද්ද? පෙර අල්ලා ගැනීම මුල් කරගත්ත දේ පිළිබඳ ප්‍රශ්නමයි ආවේ. දැන් එන්නේ අත්හැරීමේ නිදහස් දකින්න ප්‍රශ්න. අනදකින්න. අත්හැරීමේ ස්වභාවය නිසා පහළ වෙන ක්‍රමයක් තියෙනවා. විසුද්ධි හත වැඩිනවා. ඒක සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කාංකා විතර විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියලා. සප්ත විසුද්ධිය ප්‍රමාණිකුලව වැඩිනා පෙර නොයසු විරු දහම් දකින්න. මේ ක්‍රමය. එහෙම නැත්නම් මේ ප්‍රථම අධ්‍යානිය, මේ ද්විතීයි අධ්‍යානිය, මේ තෘතීයි අධ්‍යානිය, මේ චතුර්ථ අධ්‍යානිය කියලා ලැබුණාට පස්සේ දකින්න. මෙනෙහි කරලා බලනකොට ආවරණය කරලා බලනකොට සත්‍යවේශා ඥාන පහළ වෙනවා ඒක දකින්න. ඒ තුලින් දැක් ගන්නවා මේ හවල් ධ්‍යානෙ, මේ ආකාවානංජයතන, මේ විඥානංජයතන, මේ ආකින්තඤ්ඤයතන, මේ නේවසඤ්ඤානාසඤ්ඤයතන, මේ නිරෝධ සමාපත සමෝධ. කාගෙන්වත් අහගන්න බැහැ. මුල පටන් ගත්තා නම් අගට යනකන් නවතින්නේ නැහැ. ධර්මියෝ ධර්මියෝ පවත්තයි නිර්වාණ පරතරයට යාම සඳහා ධර්මියෝම ධර්මියෝ පුරවයි. ධර්මියෝම ධර්මියෝ පුරවනා නිර්වාණ ධර්මය අතුරු කරගෙන යනකොට නිර්වාණය සම්බන්ධ වෙන සියලුම ඵලී ලැබෙනවා. ධ්‍යාන මාර්ගඵල සියල්ලම ලැබෙනවා. ලැබුණාට පස්සේ තමයි එතෙක් නොදැකූ නොදත් දී පිළිබඳව තමන්ට අවබෝධය ලැබෙන්නේ. ඒ දාකා ලෝකයාට කියා දෙන්න බැහැ. ඒක මෙහෙම එකක් කියේ. කියා දෙන්න ක්‍රමයක් නැහැ. මොකද හේතුව? ඒ જાති අවබෝධය ලෝකයාට ලැබිලා නැති නිසා. එහෙම සාන්තයි, එහෙම ප්‍රණීතයි කියලා කියන. ඒතං සම්පං, ඒතං පණීතං අපි වාක්‍ය කටපාඩම් කරගන්න. යදිදාන් සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිසග්ගෝ තණ්හා කේ විරාගෝ නිරෝධෝ නිබ්බානං. කටපාඩම් කරගන්න. ඉන් අපි අහනවා මොකද්ද මේකෙන් කියන්නේ? සංහාව ශේඛරීමක් ඇද්ද, විරාගයක් ඇද්ද, නිරෝධයක් ඇද්ද? ඒ සාන්තයි, ඒ ප්‍රණීතයි, ඒ නිදහස් වීම යුක්තයි. ඉන් අපි ඔබ දැන් වදනෙන් ඇහුවද? අධ්‍යක්ෂේ නැහැ. අපි කියනවා. අමුදරුවෝ පැත්තකට දාන දේපල ඉඩකරන් ගෙවල් දරවල් ලොකම පැත්තකට දාන ඔය ඇන්නේ ගල් ගේකට යුරෝපෙත් දාගෙන ගිහිල්ලා නම් පාත්‍රය උතරින් ගිහිලා ඉන්නකෝ. අර ගිහි ගේ කිවිච්ච ඔක්කොම දුක් කරදර ඉවරයි. දැන් පිළිගනි. ඒ දාසන්තන් කියන බල හතරෙන් දියුලිය කියලා පන්න ගත්තොත් යයි. අනේ මගේ බෞල විවාහ කරන්න හදනවෝ, අනේ මගේ දේපල ගන්න හදනවෝ, මං අතරමං කරන්න හදනවෝ කියේ මට වෙච්ච අපරාධයක් කියලා නයි.
එන අනේ ඒතම් සන්තං ඒතම් පරිතං කිය කි යයිදර ගල්ගෙ අනේ හිතලා බලන්න අපි කිව්වේ ඒක අපි කොහොම අපි ළඟ ඔබට එහෙම අවස්ථාවක් උදා වුණා නම් අනේ කියන අබුදරුව ඔක්කොම කිව්වනම් ආ ඒ සාන්තියේ ප්‍රින්ටේ ගන්න යන්න අපි ගන්න හොයන්න ඕනේ දීපල හොයන්නත් ඕනේ ඒවත් බලා ගන්න යන්න යන්න දැම්මම යන්න ඒතම් සන්තං ඒතම් පරිතං උඩ පැනලා යයි කිව්වේ දෙයි අන්න බලන්න ඕන එක. ඉතින් ඒකට අපි කොහොමද නිවනේ ඒතං සන්තං ඒතං පරිතං කියන එක අත්දකින්න දුරු. අපිට පුළුවන් දෙයක දැක ගන්න තේරුම් ගන්න. අර බුද්ධජන අවස්ථාව කොහොමද මරාගෙන වැරනවා බලන්න. ඔපි ඔක්කොම බලන මං ඉන්නවා කියලා ඉන්න නිසා අපි යයි. ওই જાති ගන්න කියයි. මට පාළුවේ ඉන්න බෑ. කවුරුවා කතා කරන්න කෙනෙකුත් නැහැ. ඒතං සන්තං ඒතං පරිතං කියලා ආර්ය වේගල කියනකොට අනාරිය වේග එහෙම කියනවා. ආ අපි කතා කරන්න ඉන්නත් එපා. ඔයගින් සාන්තිය ප්‍රේතිය ලබා ගන්න වෙයි ඉන්නපා කලාව තමයි. ඔය කොහෙද මෙහි ඉන්න හදා. එන එන එන. මින් තමන් ගේර බලා ගන්නවා. ඒතන් සන්තන්ගේ අපහ වෙරි. මොන කරදරයක්ද මට මෙතන ඉලයි ගම් මේකට හිර වෙලා. හිරේ වැටෙනවා වගේ. කවුරු අපේ කතා කරන්නත් නැහැ. වීලුවත් අහලුවක් කරන්නත් නැහැ. අනේ ජීවිතේ මට වෙච්ච හැටි. ওই જાතියක් හිතේ. අනේ හිතලා බලන්න ඕන. එනනම් මේ ධර්මයේ තුලින් අවබෝධයක් ලැබුව කෙනාට ඒ මට්ටම සාන්ත හැටියට ප්‍රණීත හැටියට පේනවා මිසක් ඒ අවබෝධය නොලබුව හරිය පේන්නේ නිවීමක් නැතිවීමක් හැටියට නෙවෙයි. දැන් දැක්කට හරියන්නේ නැහැ. දැකපු එක අත්දකින්න ඕනේ. තර්කානුකූල මනසක් අපිට ගොඩනගිනවා. අල්ලගත්තාම දුකයි අත්හැරපුවාම සැපයි කියන එක ඇත්ත කියලා. හැබැයි ඔය වගේ දැකීම පහළ වුණාට අත්දැකීම පහළ වුණේ නේ. ඒනම් මොකද වෙන්නේ? අත්හැරපුවාම හරි පාළු. ඔය හැඟීමයි එන්නේ. ඒ හැඟීම එනකන් නිවන් දැකලා නැහැ මේ මත්තම. යමක් අත්තර ගුහම සැනසුමයි කියලා තමයි වැටහෙන සත්‍යයක් ආව නම් ඒ තරමින් නිවන් දැක. ඕකේ නිවන දැර ගන්න ඕනේ. මේ පොඩ්ඩක් නිින්ද ගිහින් ඉඳලා ඉඳන් ඇහැරලා මම නිරෝධයට ගියා කිව්වට නිවන් දකින්නවා. හිත ඇකිල යන වෙලාවල් තියෙනවා. ඇකිලලා පස්සේ මොකුත් මතක නැහැ. මේ මොහොතේ මොනවා වුණා දන්නේ. ඒක භාවනා කරගෙන කරගෙන යනකොට විහිද වැටෙනවා මනසට. හිත ගමන් හිත ඇකිල යන මොහොත. එර කියා ගන්න දෙයක් ඉන්නේ කොහෙද වුණා කියලාත් කියා මතක නැතුව යනවා. පස්සේ කල්පනා කරනකොට මං හිතියේ කොහෙද මොකක් වුණාද මට මතක නැහැ කියලා දැන් කියන මං නිවන් දැක්කා කියලා. ඔය જાතිය වල කියන දේ තියෙනවා. මොකක්ද දැකලා අසන්න වෙලා ඉඳලා. දැනුන් නැති හින්දා නිවන නම් එහෙම අපි ඔකෝ නිවන් දැකලා. මොහොතක් දැනු නැතුවම නිවන නම්. ඔය ඔකෝ නිදාගෙන තියෙන රෑ එළියේ එක. රෑ හතර පහ මොකද දැනෙච්ච ඇටි අවස්ථාවක් නැද්ද? අර ඉඳගෙන ඉඳපු අවස්ථාවේ පය පහක් විතර මොදල මුදියයිලා ගොරෝ මුදියයින කවුරුවත් දන්නේ නැහැ. ඈනට වාදේ හමුවනවාද මතක? ඔබ රූප ඇහුණාද? නැහැ. ඉඳ එක්කද? නැහැ. ශබ්ද ඇහුණාද? නැහැ. ගඳ සුවඳ ඇහුණාද? නැහැ. රස ඇහුණාද? නැහැ. එහෙනම් ස්පර්ශ ඇහුණාද? නැහැ. ඔබ හිතක් තිබුණාද? හිතුණාද? ඒත් මොකද කරන්නේ? මොදලම නිඳ ගිහිනි. නිඳ ගිහිනි බව දන්නවද? ඒ පස්සේ ගන්න. ඒක නිඳ ගිහිනි කියලා කියව දන්නේ. එහෙනම් ඔබට මොහොතක් නෙවෙයි තෑ බහකුම නිවන් දැකලා. ඔබ නිවන් අඳුරන්නේ නැද්ද කියන්නේ වෙයි. මොහොතක අමතක වීම නිවන නම්. ඇයි පහසහයක් අමතක වෙච්ච ඇඉන්නවා එළෝ. ඒවල රහත් වෙලා ඉන්නේ ඔක්කොම රහත් වෙන්නේ නැහැ. බුද්ධ බල්ලොත් රහත් වෙනවා. බල්ලකට මතක නැහැ නින්ද ගියා. නම් බල්ලොත් නිවන් දකින්න ඕනේ. ඔබ නිවන්න. රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං බුදුරණවහන්සේ නිවන පෙන්වුවේ රාගක්ඛය කරන්න ද්වේෂක්ඛය කරන්න මෝහක්ඛය කරන්න හොඳ වනා සිහිය තියෙනවා සිහියෙන් කල්පනා කරලා බලන පෙරමර මෙබඳු දේ මෙබඳු අරමුණු වෙනකොට මෙහෙම රාගයක් අටගත්ත කොහොද එන්නේ ඒ රාගය නිසා මට හිතයි හිතවිලි ක්‍රියාවෙන් ඊපස්සේ පෙළඹුණා යන්න හිතුණා ආසාද විඳින්න හිතුණා කොහොද එන්නේ ඒකත් මේ යථාභූතින් අසාරයි කියලා වැටහීම නිසා මට දැන් ඒක මතුවෙන්නේ පෙරමර මෙබඳු දේශයන් නැගිනවා. දැන් ද්වේෂ කරන තරම් ගැටෙන තරම් දෙයක් වටිනා දෙයක් නැහැ කියලා වැටහිච්ච නිසා මේබඳු අවස්ථාවක් ආවට මට ඉස්සරවයි ගැටෙන්නේ. නිමිලා. මුලාව නිසා මේ ලෝකෙ හොදයි කිය කිව්ව වැටුණ දැන් මොකද? අසාරයි කියලා වැටේන අසාර දේ වැඩක් නැහැ කියලා වැටේ. කො මොහේ? යම් මට්ටමකට වැඩනවල මේ මට්ටමට පෙරතිමුණු රාගේ නැහැ, ද්වේෂේ නැහැ, මොහේ නැහැ. අන්න ඒ මට්ටමට මන් නිවන්. රාගක් හේවිලා තියෙනවා මිත්‍යාවක් දේශක් හේවිලා මොහක් හේවිලා තියෙනවා
අන්නේ තුලි නිගමනය කරනවා මම මෙතෙක් නිවන් දැකලා. සිහියෙන් නිවන් දකින්නවා මිසක් අසිහියෙන් නිවන් දකින්නවා. අසිහිය බුද්ධිලා කියන්නේ අසඤ්ඤයි. අසඤ්ඤ බුද්ධියට මොන නිවනක්? නිවන සිහි ගන්න සිහියෙන්. මනස සිහියෙන්. නිවන කියුවේ මොකක්ද? නිදි නැතුව යන එක නෙමෙයි. දෙරියම් රාගයක් මං හත් කළා නම් ද්වේෂයක් දැව්වා නම් මෝහයක් මුලා කළා නම් අන්නේ හත් කරපු එක දවු එක මුලා කරපු එක දැම්මල් ළඟ නැහැ. දැම්මට සාන්ත නැද්ද ප්‍රීත නැද්ද? රාගේ හත් වෙන යට වල රාගේ හත් නොවෙනවා නම් සාන්ත. ද්වේෂයෙන් දැවි දැවි ඉන්නවට වඩා ද්වේෂය අත්හැරන නම් සාන්ත. මුලා නිසා තේරුම් ගන්න මං මුලා වෙලා හිටියා නම් යථාර්ථයේ තේරුම් අරින් නිදහස් වුණා නම් සාන්ත. අන්න නිවනේ සාන්තිය දකින්න. අමුතුවෙන් ගොඩ නැගුව එකක් නෙමෙයි. පෙරතිමිච්ච ගුණගොඩ හත් කරපහා ලැබුණ ආවර්ජන කළා බලනකොට පෙරතිමුණ ගුණගොඩ මෙහෙම රාගගිනි ද්වේෂගිනි මෝහගිනි හැරගත්ත ගිනිගත් නිමීමි තිබුණ නෑ ඒක. දැන් මතක් කළා බලනකොට ඒව දැන් නැති බව පේනවා දැන් නිවිලා. නිමීම දැක්කනම් නිවන් දැක්කා. ඉවරදම නිවිලාද? ඉවරනම් සාගේ ඉවරද? කෙස් ගහක්වත් නැද්ද? ද්වේෂයේ කෙස් ගහක්වත් නැද්ද? කපලා කොරලා මරලා දානවා කියලා කෙනෙක් ඇවිදලා එහෙම කරලා දැම්මා. උදේ ඉඳන් රෑ වෙනකන් බයින ගහන හිංගි වෙන බුද්ධිලේ දැක්කා. දේශ මාත්‍රයක්වත් ඔහුගේ හිමට වතු වෙන්නේ නැහැ කියලා අවංකව දැක්කා. මුලාවට පත් වෙලා මේ ලෝකේ මම තවත් ජීවත් වෙන්නේ නැහැ. මෙතන ආස්වාද විඳින්න ඕනේ. මේ පැත්තේ ඉන්න එක හොඳයි යන දෘෂ්ටියක් තියෙනවා. ඉවරටම ඉවරද? ඉවර නම් දැනගත කලේ යුතු සියල්ල කරලා ඉවරයි. නිවිලා ඉවරයි. දැනසිලා ඉවරයි. මේ දවලා කරන් දෙයක් නැහැ. කියන කුළුගල වැරෙන්නේ කවද්ද? එදා වෙනකන් ස උපදිශේෂ කරලා ඉන්නවා. න උපදිශේෂ වෙන්නේ අන්තිම මොහොතේ. එදාට පරිණෝම පවදාට මේ කුළුගලේ තියෙන ප්‍රශ්නේ ඉවරයි. අන්නේ ඉදාට දැනගත්තා අරිහත් ඵලයේ ලැබුවා මින් එහා කරන්න දෙයක් නැහැ. ඉදාට ගිහින් කියන කලේ ඉතු සියල්ල කරලා ඉවරයි. ධම්මචර්යාව පූර්ණිය කළා. මතු කරන්න දෙයක් නැහැ කියලා දැනගත්තා කියලා බුදුරජාණන් වහන්සේට ගිහිලා කියනවා මෙලෝදි කරන්න පුළුවන් හරිය කරලා ඉවරයි. සියල්ල නොකරන අයින් පිටපතවන්නේ එහෙම. බුදුරජාණන් වහන්සේ එහෙම කියලා වෙලා යනවා පිටපත. කලේ ඉතු සියල්ල කරලා ඉවරයි. මතු කරන්න දෙයක් නැහැ කියලා දැනගත්තා කියලා පාත්‍රය යන පිටපත යනවා. කවුරුත් ඇහුවොත් මොකද ඔය කොරොල් ජීවිත වල ඉවර නම් යන්නේ කොහෙද පිටපත. දමවා කියන්නේ. දැන් මොකද කළ යුතු සියල්ල? රාගයේ පහකළ යුතු සියල්ලටයි. ද්වේෂයේ පහකළ යුතු සියල්ලටයි. මෝහයේ පහකළ යුතු සියල්ලටයි. මේ කායිකත්වයේ පවත්වාගෙන යන තීරණ මැරෙනකන් එතක මලමූ බහ කිරීම, කන බොන ආහාර ගැනීම, ශරීරය මේ පිරිසිදු කර ගැනීම මේවා කළ අත්හැරිය යුතු හරියට අපිට කරන්න පුළුවන් හරියටයි කියන්නේ මේ. ඒක නොකර බැරි හරිය. සසර හේතු වෙන සසර ගමන දෙහි හේතු වෙන යමක් ඇද්ද? අන්නේට කරනවා රාගයෙන් දේශයෙන් මොහේ සිද්ධ වෙන්නේ. අන්නේට ඉවර කරන්නම් කොරන්න ලැහැත්වේ කුමද්ද ඔන්න ඔය ටිකයි. ඔය ටික එහා කරන්න දෙයක් නැහැ මේක. ජීවත් වෙලා ඉන්නක. මතු පැවැත්මට හේතු වෙන්න තිබිට රාගයේ දේශයේ මොහේ කෙලවරනම් ඒ සඳහා මම මේ බැස්සේ වැඩේ. ඒක කරගන්න. අන්නේ කරලා ඉවරයි. ඒකයි කිව්වේ කළ යුතු සියල්ල කරලා ඉවරයි. මතු කරන්න දෙයක් නැහැ කියලා දැනගත්තාක අරිහත් ඵලයේ උදිරන්නා සිටි විසුනාතර ප්‍රකාශ කළේ ඔන්න ඔය ටිකයි. හිතන්න එපා, කියන්න එපා, කරන්න එපා කියලා හරිහත් බලනකම් එහෙම එකක් වෙන්නේ. සමහර දැන්. ලෞතර බුදුරන් වහන්සේ දේශනා කරපු විශේෂිතවත් ඒවා අලංගු නෑ. මනෝ නිවාරණ සූත්‍රය කියන සූත්‍රයක් තියෙනවා. සංවිත නිකායේ දේවතා සංවිතේ එක්තරා දේවතාවේ බුදුරන් වහන්සේගෙන් අහන. යම් යම් පිළිසක් පිළිබඳව සියලු මාස ඇසුර අත්හැරියා නම් හිතීමත් අත්හැරියා නම් ඒ පිළිසින් ඔහු නිවන් දකිනවා. සියලු දේම හිතීමෙන්, කිරීමෙන්, ක්‍රියාවෙන් අත්හැරියා නම් ඔහු සියල්ලෙම නිවන් පූර්ණ කළා. මේ දේවතාව බුදුරන් වහන්සේට මෙහෙම කියනකොට බුදුරන් වහන්සේ දේශනා කරනවා. යමක් යමක් නිසා රාගයේ දේශේ මෝහය හට ගන්නවද ඒදී අතරින්. සියල්ල අත්හැරිය යුතු. යමක් යමක් නිසා රාගයේ දේශේ මෝහය හට ගන්නවද ඒදී ඒ අතරින්. එසේ නිවන් දකින්න. රාගයේ දේශේ මෝහයේ වැඩිවීමට යම් ප්‍රඥාවක් එන්න මගක් ඇද්ද ඒක වැඩි යුතු. ඒක සීබුද්ධිය වඩන්න. සිහි බුද්ධියෙන් ඒටික වන්නකොට සාරක්ෂේ වේ, දේශක්ෂේ වේ, මොහක්ෂේ වේ. අන්නේ ටික සිද්ධ වෙනවා ඔහු නිවන් දකිනවා. පැහැදිලිව බුදුරණන් වහන්සේ අර දේවතාවට ඔබ වෙන්නේ. දැන් අදත් එක එක බුදුබණ හැටියට බුද්ධ ඇදහිලි හැටියට පෙන්නනේ ඔය වාද අදත් එනවා. අදත් සමහර තැන්වල තියෙනවා. රාගී දේශේ මොහේ අත්හැරීම නිවන කියන එකට පැත්තවත් ඒගොල්ලෝ ඉන්නේ කැමතිත් නේ. මේ වෙන මොකක් හරි එකකින් නිවන් පෙන්වන්න හදනවා. නෑ බුදුරණන් වහන්සේ දේශනා කරපු ධර්මයේද කොහොමත් ගලපන්න බැරි නිවන් නේවා. නිවිච කෙනෙකුත් නැහැ බලනකොට. කෝස්සාගේ මැස යන්නත් බෑ පඬිතුමා.
හැබැයි කිව්වා කියන්නේ මම ඔකම දැකලා ඉවරයි. ඔකම ලබලත් ඉවරයි. පොඩ්ඩක් ඇහෙනම් කුපිත වෙනවා නයි වාගේ. පොඩ්ඩක් නිකරුවෙට කතා කළොත් කවුරු හරි ඇවිල්ල හැපෙනවා. මොකක්ද අත්තල් ලදී. ඉතින් ඒහා මේ ලෝකේ තියෙන මේ එක එක ඉදිරි ගෙටුවා වාගේ දැක්කම එකපාර උඩ ගියා වාගේ දැවුන මම නිවන් දැක්කද කියලා එවට හරියන්නේ නැහැ. තමන්ම හිතන්නේ මේ සංදිච්චිකයි දහ. මේක තමන්ට දකින්න පුළුවන්. පත්‍යත්තම වීතබ්බෝ විඤ්ඤෝ ඥානවන්තින් මේ පත්‍යක්සයි. මොකෙන්ද? බුදුරන් වහන්සේගේ මහාන එක බමුණෙක් කැවිලා. ස්වාමීනි මේ ධර්මයේ සාක්කාතයි කියන සංදිච්චිකයි කියන. කොහොමද මේ කියන්නේ? කොහොම තමන්ම දැනගන්නේ? බමුණ ඔබට රාගයේ තියනවා නම් රාගයේ තියනවා කියලා දැනෙන්නේ නැහැ. බුදුරන් වහන්සේ දැනෙනවා. ඒ රාගය නැත්නම් නැහැ කියලා දැනෙන්නේ නැහැ. ඒක නැත්නම් නැහැ කියලා දැනෙන්නේ නැහැ. ඉතින් සම්දිත්තේ පෙර ද්වේෂය මට මෙහෙම තිබුණා. ඒක දැනින් නැද්ද? තිබුණව දන්නේ නැද්ද? ඒ ද්වේෂය දැන් නැගෙන්නේ නැහැ. නැත්නම් නැති බව දන්නේ නැද්ද? ඒ සම්දිත්තේ නැද්ද? කුමක් නිසාද ඒක කරගන්නේ? මේ ධර්මාභෝධය නිසා එක වුණේ. ඒක අකාලික නැද්ද? ඒක එතන ඔහු දැක්කේ නැද්ද? ඒහි පස්සික නැද්ද? ඒක නියම න්‍යායට අනුකූල සත්‍ය නෙමෙයිද දැක්කේ? පෙර රාගයේ තිබුණා නම් මෙන්න මේ හේතුවෙන් රාගය හටගන්නේ. මෙන්න මේ හේතුව නැති කිරීමේ රාගය නිරෝධ වෙන්නේ කියලා දැක්කන. ඒක සම්දිත්තික නැද්ද? ඒ මඟ අනුගමනය කිරීමේ ඵලයේ තමන්ට අවබෝධය නැද්ද? තමන් දැක්කේ නැද්ද? දැනුන්නේ නැද්ද? එහෙනම් මෙන්න මේකයි මේ ධර්මයේ සම්දිත්තිකයි අකාලිකයි ඒහිපසිකයි ඔපනගය පච්චත්තා වේතබ්බ විඤ්ඤෝ කියයි. අනිත් විග්‍රහ කරලා දුන්නා. දැන් තවම්ම දකින්නවා. දැන් එහෙම නැතුව වෙනේනියක උඩ ගියා වගේ දැක්කහම කර්මස්ථානාචාරයෙන් අවැරිය හරි සෝවා. තව තැනකින් අහන්න නැද්ද යා ගිහිල්ලා? ඇත්ත වශයෙන්ම සෝවාන්. මං හිතාගෙන ඉන්නවා සෝවාන් කොහොමද? මං උඩ ගියා වගේ දැක්කේ. කවුද කිව්වෝ සෝවාන් කියලා? හා උදුරෝ කිව්වා. දැන් තවම දැකලා දිනවද? තවම උපකරණ හේතු සාධක දිනවද ඒක සෝවාන් කියන්නේ? අන්න දකින්න බෑ එතකොට. කිවිහි හේතුව ඵලයක් යථාර්ථින්නේ. පෙර මට මේ ආකාරයෙන් ඇති වෙන්නා වූ රාගයට හේතු වෙන අරමුණු දකින්නකොට එහි මගේ හිත මනස දුවන්නේ අසීමිතව. මොන තාලෙන් හරි එක ජය ගන්න මට හිතෙනවා. මොන අයිතියක් අසාධාරණයක් මොන වංචාවක් කළාද මගේ වැඩේ කරගන්න හිතෙනවා. දැනුත් එහෙම අරමුණු වෙනවා. හැබැයි ඒව පලාතලම මගේ මනස දෙය යන්නේ. සම්දිත්තික නැද්ද? තමන් දැක්කේ නැද්ද? තමන්ට වැටහුනේ නැද්ද? කොහොමද නෝ කියන්නේ අන්න මෙන්න පටන් ගත්තා. ඉතර මෙහෙම යන්න පටන් ගත්තේ කුමක් නිසාද? මට මෙම්මේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙහෙම හිතා දැක්කේ. ඒක නිත්‍යයි කියලා දුකයි කියලා ආත්මයි කියලා දැක්ක. ඒක මෝඩකම. නමුත් යථාර්ථයේ මම දැනගත්තේ අනිත්‍යයි දුක්ඛයි නැත්නම් තමයි නිත්‍ය සුඛ ආත්ම දෙයක් ලෝකේ නැහැ කියේ. මෙන්න මේ දහම් ന്യാයතුලින් මට වැටහුණා මේ ලෝකේ සාරත්වයක් නැහැ කියේ. හේතු ඇතුවම මේ සාරත්වයක් නැහැ කියලා දැක්ක. අනිත්‍ය සාරත්වයක් නැහැ කියලා දැකීම නිසා පෙර මට තිබුණා නම් ඒ අරමුණක් එනකොට ඒ පස්සේ හඹායන අසීමිත බලාපොරොත්තුවක් ඒක මෙන්න මෙහෙමයි දුනි වෙලාගේ. මෙන්න මෙහෙමයි දුරු වෙලාගේ. හේතුඵල පේන්නේ. මෙන්න මේක බුදුදානවාදී කියන දැක දැක යන ගමන දැන දැන යන ගමනක් මිසක් නීති නැතුව යන නිවන් දන්නේ නැව බුදුදානවාදී දේශනා කළේ නෑ. මනස සිහි බුද්ධියෙන් දකින්න ඕනේ. මෙන්න මේකයි කියවන්නේ. රාගක්කේව නිබ්බානං ද්වේෂක්කේව නිබ්බානං මෝහක්කේව නිබ්බානං. රාගක්කේව ද්වේෂක්කේව මෝහක්කේව මේ ධම්මා අසංකත. ධර්මයේ හොඳට පැහැදිලිව පෙන්නලා තියෙනවා මොකද අසංකතේ. මොකද සකස් වෙන්නේ නැත්තේ. සකස් නොවෙන්නේ යමද්ද ඒක අසංකතයි. පෙර රාගයේ හටගන්නා නම් අරමුණු වෙනකොට ඒක සංකතයි. දැන් ඉන්නේ නැත්නම් අරමුණාවට රාගය හටගන්නේ නැත්නම් දැන් රාගය අසංකතයි. රාගය නෑ සකස් වෙන්නේ නෑ. අනේ නී අසංකතේ නිබ්බාන. රාගක්කේ නිබ්බාන, දේසක්කේ නිබ්බාන, මෝහක්කේ නිබ්බාන. රාගක්කේ අසංකතා, දේසක්කේ අසංකතා, මෝහක්කේ අසංකතා. අසංකත නිවනකදී ඒ නිවන අසංකතයි. ලෝකේ සංකතයි. සකස් වුණා. දැන් මෙච්චර පැහැදිලිව ධර්මයේ නිවන පෙන්ලා තියෙද්දි, තේරුම් ගන්න හැකියාව තියෙද්දි, අමන්තම අවබෝධ කරන්න පුළුවන්කම තියෙද්දි, මොනවා හරි හීනයක් දැකලා හරි මොනවා හරි එකක් වෙන්නට පස්සේ මානසික හීනයක් පරි දර්ශනයක් දැකලා ඕක හාමුදුරන්ගෙන් අහනවා මං දැන් කොතනද ඉන්නේ? ඔලොමොට්ටලේදී ඔකර තීරණයක් දෙනවා. ඔව් ඔතෙන් තාන දැන් සකුරුදා ගන්න. එතන අනාගාන. එතන දැන් ඔක්කොම ඉවරයි. ඔය වගේ නුනට වාදේ මොකද කරන්නේ? රහතන් වහන්සේ. ඉතින් අන්තිමට බලන මොන විදියෙන්වත් ඒ දුට්ටිය ගලවන්නේ නැහැ. හරිම බයන්නේ නැහැ. ඊට පස්සේ කිව්වොත් එහෙම
මොනවා කියන්නේ? ඉස්සර උපාසක මව් කෙනෙකුට ඔබ දීලා. එක හාමුදුරු කෙනෙක්. කලේ දුසි අල්ල කරලා ඉවරයි. දැන් ඉතින් කිරුණා පාන තමයි තියෙන්නේ. බේරෙන්න බැහැ ඉතින්. මෙයා වර්ණත් කරලා තියෙන. පස්සේ වල්නකොට එයා ඉදෙනපත් වෙලා ඉන්නේ කියලා කිව්වට පස්සේ hina hariya wahana handa giye kena. ඇයි hina වෙන්නේ? දන්නේ නැද්ද? අහලා හඳුරු අඳුරන්නේ නැද්ද? මෙන්න එයාගේ පටි. බලන්නක මං ගැන කියා තියෙන්නේ. එයා පටි ගදගෙන පටි අද්දා. ඉතින් මේ ආකාරයෙන් මේ උපාසකමල් මෙදෙන්න පත් වෙලා තියෙන්නේ. ඒක නිසා කිසිම ලෝභකමක් නැහැ. මට රුපියල් ලක්ෂයක් පරිත්‍යාග කරලා ගියා කියන පටි. යාගිට පුතා දෙන්න. ලෝභකම නැතිනම් රුපියල් ලක්ෂයක් හම්බුනලා පරිත්‍යාග කරලා හාමුදුරුවෝ අරිහත් ඵලෙ දීලා. දැන් බලනකොට ලස්සන ලොකු චේන් එකකුත් දාගෙන කනේ කරාබිලි එකකුත් දාගෙන හොඳට මෙහෙම කරලා ඉන්නකොට අර එක්කත් ගිහලා ඕවා මොනවද? එයා වාසනාවක් ලැබෙන්නේ. ඒක හොයන්න දෙපා. සසර පුරුදු මම ඉතින් සිටුවරිය කියලා හැම වෙලා තියෙන්නේ. ඒකාගිච්ච පුරුදු තමයි මධ්‍යම කල්කරාබනේ පැද්දගෙන මෙහෙම ඉන්නේ. ඒක සාවාසනා පුරුද්ද කියලා. ඉතින් මොකාර කියා දෙන්න. කොහොම බේරා ගන්න. ඉතින් මෙන්න මෙහෙම දේවල් තියෙනවා ලෝකේ. ওই දුට්ටියට වැදුනොත් එහෙම මොන විදිහේම බේරන්න බැහැ. මේ වගේ දේවල් තවත් තියෙනවා. ප්‍රථම අධ්‍යානයේ නායක කහණේක ප්‍රථම අධ්‍යානයේ ඇස් ළඟ නායේ මුල කහණේක දෙති අධ්‍යානයේ නල්ල කහණේක තෘති අධ්‍යානයේ ඉතිමුදන කහණේක චතුර්ථ අධ්‍යානයේ මෙහෙම ධ්‍යාන වෙන්නේ නේම තියෙනවා. මේවා කාගේවල් කියලා එහෙම බුදුරන් වහන්සේගේ දේශනාවක මොනම දෙයක් සම්බන්ධ කරන්නේ හේතුඵල පෙන්නන්නේ එකක්වත් ඔයෙ නෑ. දිව මුල හෙල්ලෙන එක බුද්ධ. දිවේ කැක්කුම ධම්ම. සුවේ සංගගය මෙහෙමත් තියෙනවා. ඉංග්‍රීසි පිළිගන්නවා තුන්දුවන් බුද්ධ ධර්ම සංග භාවනා කරන්න කියලා. මොකද කියලා බුදුමලා අහපුවා. ඉන්නේ දේමුණ බුද්ධ. තමන එකෙක් කියපු දෙයක්. ඉතින් ඒගොල්ලන්ගේ වර්ණ කියන්නේ නැහැ. ඒගොල්ලෝ ඉතින් අර කියපු දෘෂ්ටිය හැටි ඉතින් අද ලොකු අපරාධයක් වෙනවා එහෙම කිව්වහම. ඉන් කජුවැට බුද්ධ කොසයට ධම්ම දෙල්ලට සංග කිව්ව පිළිගන්නවා. ඇයි අරක පිළිගන්නේ? ඒක පිළිගන්නේ. දිවෙහෙල්ලෙන එක බුද්ධ නම් කොසයට බුද්ධ කිව්වොත් ඒ පිළිගන්නේ නැහැ. හේතුව තියෙනවා. බුද්ධ කියන්නේ මොකක්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳ යම් අවබෝධයක් ඥානයක් ඇද්ද? මෙන්න මේකෙන පටන් ගෙන බුද්ධ පටන් ගන්නවා. මේක ශ්‍රාවක බුද්ධ. පස්සේ බුදුරජාණන් වහන්සේලා චතුරාර්ය සත්‍ය අවබෝධය නිසා යම් ඥාන දර්ශනයකින් මිදෙනවද? උන්වහන්සේගේ අවබෝධයේ පත්‍යක බුද්ධ. සියලු දහම් පිළිබඳ සියලු ආකාරයෙන් කිසි දැනක අඩුවක් නැතුව සර්ව ප්‍රකාරයෙන් දැනගත්තද? ලෝතර බුද්ධ. බුද්ධ උනේ මොකද්ද? ආවෝදේ මුල් කරගෙන. සත්‍ය ආවෝදේ බුද්ධ. සත්‍ය ආවෝදේ උපරිමේ ලෝතර බුද්ධ. සත්‍ය ආවෝදේ අරිහත්ත්වයටපත් වෙලා තමන්ට තේරුම් ගන්න පුළුවන් අන්නි පරප්‍රත්‍ය රහිතව එතනම යන්න පුළුවන් නායක පත්‍යක බුද්ධ. ශ්‍රාවකයන් වහන්සේලා ධර්ම ශ්‍රවණය කරලා ඒතුළු සත්‍ය ආවෝදේ ලබා ගන්න එක ශ්‍රාවක බුද්ධ. ආවෝදයක් ලැබුවා නම් සත්‍ය පිළිවඳ අන්නි සත්‍ය ආවෝදේට බුද්ධ කි. හේතු ඇති. ඉතින් දිව මුල කොහෙන්ද ඔබ? දිව හෙල්ලෙන්නේ බුද්ධද? කාගේ වන? ධර්මයට කොහොමද ගලපලා කියන්නේ? ඒක බුද්ධ වෙන්නේ කොහොමද හුව කොහොමද ඔප්පු කරන්නේ? චතුරාර්ය සත්‍ය පිළිවන් දකින්නා වූ සත්‍යඥානෙ බුද්ධකට ඔප්පු කරන්නේ බැයි. ඒක බුද්ධ වෙන්නේ කොහොමද? භව උද්ධ කරන නිසා බුද්ධ වෙනවා. භවයේ උදුරා දමන මොකක් නිසාද? සත්‍යාවබෝධක් ඥානයේ තුලින් ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වටහා දීලා ලෝකේ අසාරත්වයේ වැටහිලා අත්තරීමක් නොයල්මක් විදීමක් ඒ හේතුයෙන් සිද්ධ වෙනවද නැද්ද? දැක්කද? එහෙනම් භවී දිල්ල යනවද නැද්ද? එහෙනම් ඒ හේතුයේ බුද්ධ ඔප්පු කරන්න පුළුවන්. දිව හෙල්ලෙනේ බුද්ධ කියලා ඔවුන් ඔප්පු කරා. දැන් මේ වගේ දේවල් වල කී දෙනෙක් හැවටිලා ඉන්නවද? කල්පනා කරලා බලන්න මහ භයානකයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හේතුඵල ධර්මයක් පච්චත්තා වේදිතබ්බෝ විඤ්ඤෝ ඥානවත්යෙන් ප්‍රත්‍යක්ෂ වෙන දෙයක්. එහෙනම් ඒකෙන් තෝරා ගන්න ඕනේ කවුරුවා කිව්වට වහලෙලා යන්න හොඳ නැහැ. එහෙනම් පංච හීලියෙන් මේ අපි අහන්නේ ඉන්නේ මොකද මේක අන්තිම ප්‍රායෝගික මේ කරගෙන යන ආකාරය. දැන් හීලිය ලැබුණ එකක් මෙයක් හීලිය අපි සමාදන් වුණ එකක් නෙමෙයි කියලා කිව්වා. ලැබුණේ කුමක් නිසාද? අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ලෝකේ පිළිබඳ මනා නුවණින් මෙනෙහි කරන පටන් ගත්තාම ඇති වුණා වූ ධර්මාභෝධයක් ලැබුණාද? ධර්මාභෝධයේ තුලිමතු වෙච්ච එකක් හීලිය. එන මේ ටික අයින් වුණාට පස්සේ
තවත් යම් ටිකක් ඉතුරුනා නම් දුස්චරිතයක්. නැහැ යම් කිසි ආකාරයෙන් කඩකිලුටක් ඉතුරුනා නම් හිතේ. කාමයේ, ලෝභයේ, ද්වේෂයේ, මොහයේ හටගන්න තව කොටසක් ඉතුරුනා නම් අපාගතනන කොටස ඇරෙන්න හොවන් පුදිරට ඉතුරුනා නම්. ඒ ටික ඇති වෙන්නේ කොහොමද? ඒ ටික ඇති වෙන්නේ කොහොමද බලන්න ඕනේ. යම් කාම රාගයක් තියෙනවද? ඒ කාම රාගයට විරුද්ධ වෙන දෙයක් අගහා ගැටීමක් තියෙනවද? ඒ හරිය තව ඉතුරුනා. ඔන්න ඔය ටික තමයි ප්‍රහේදී විරුද්ධිය. යම් කාම රාගයක් ඉතුරුද? ඒ පස්සේ හඹා යනවා ඒ ඉතුරු මට්ටමේ ටික. ඒකට විරුද්ධ දෙයක් ආපුහම ඒ මට්ටමවල ද්වේෂය හැදෙනවා ගැටෙනවා. ඒකත් හරිය නිහිතේ නැද්ද? ඒ මට්ටමේ තියෙන මූලාව. එන අන්න ඒකේ තියෙන ලෝභ දේශ මොහ ටික තව ඉතුරු. එන හේතුව මොකද්ද? ඉතිරි වෙලා තියෙන කාම රාගයයි පටිගයයි දෙක නේනම් කාම රාගයේ මුල්‍ය ඇවිවයි ගැටීමයි දෙක. ඒක මොකක් නිසාද කියන්නේ? මේ පිළිබඳ යථාභෝධය තමයි මදි නිසා. මොකද යථාභෝධය? අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකලා අසාරයි අසාරයි කියලා දකින්න ඕන ඒකාම. පංචකාමිය අසාරයි කියලා අපි හිතන දවසවල පංචකාමියන්ගේ විදිලා ගියාද? කාම රාගය ඉවර නම් ගැටෙන එකක් නෑ පටිගත් ඉවරයි. නෑ ඒ නිසා හටගත් ආ වූ යම් කිසි දුස්සීල කොටසක් නේනම් කොටසක් තිබුණා යම් කිසි දුස්චක්‍ර කොටසක් තිබුණා පාප කොටසක් හිල්ටි කොටසක් තිබුණා දැන් කොහෙදී? ඒකෙනු නිදා. එන කාමයන් මුල් කරගෙන යම් තරම කටයුතු කළාද දුස්චරිත කටයුතු හෝ හිල්ටි කටයුතු ඒ මනසේ ඒ ටික නෑ දැන් හේතු නෑ. අන්න ඒ මට්ටමට සීලෙන් පූර්ණයි. ඒ ටික වෙන්න සංවරත්තේ පූර්ණ වුණා. රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව ඉවර කරලා නැති හරිය. ඒකට අවශ්‍ය වන්නාව හරිය ගැටීම් කැළඹීම් තියෙන පොඩි පොඩි ඒවා. රූප ලෝකේ තනාතයි අරූප ලෝකේ තනාතයි නැ අසාරයි. ඒ වගේම ලෝකේ පැවැත්ම තියෙන සෑම සිතිවිල්ලක්ම සෑම ක්‍රියාවක්ම සෑම කතාවක්ම තුළ මට අල්ලන්න දෙයක් නැ වටිනවයි කිය. ඔක්කොම අතැල්ලා ගියා නම් රූප රාගත් නැ අරූප රාගත් නැ මානත් නැ උද්දච්චත් නැ අවිද්‍යත් නැ ඔක්කොම ඉවරයි. දැන් මොනවද කිල්ටි වෙන්නේ? සියලු පව් කෙලවර වෙනවා. එදාට කියන බාහිත පාපීව බැහැර කළ පව් ඇත්තා කියලා හරි හතුනා. අරිහතුන් වහන්සේගේ මෙහි අනාගාමී කියලා තමයි බාහිර පාපී කියන්නේ. පව් බැහැර කළා සම්පූර්ණයෙන් බැහැර කළා ඉවරයි කියන්නේ. දැන් පව් කුමක් නිසාද පවතින්නේ? දුච්චර්ත කුමක් නිසාද පවතින්නේ? කීටි කුමක් නිසාද පවතින්නේ? මෙන්න මේ යථාභෝධයේ අනුපාඩුව නිසා. යථාභෝධයේ පූර්ණ කිරීමේ අරිහත්ත්වයටපත් වීමට යනකොට අනිපැත්ත හැදිලා ඉවරයි. හදන්න දෙයක් නැහැ හැදෙනවා. මෙන්න මේ ටික තෝරගන්න ඕන. එහෙනම් බුදුරජාණන් වහන්සේ හැමිලෙපෙන්නේ ප්‍රඥාව වඩන්න. ප්‍රඥාව මුල් කරගන්න. ප්‍රඥාව යථාර්ථය අවබෝධ කරගන්න. සීලයත් ලැබෙනවා සමාධියත් ලැබෙනවා. ඉතින් ප්‍රඥාව මුල් කරගන්න ඕනේ. ඉතින් අපි බුදුදහම තුල මූලික බුදුදහම ප්‍රඥාව මුල් කරගෙනමයි දුන්නේ. පහු කාලවල හදාගත්තාම තමයි සීලය මුල් කරන්න පටන් ගත්තේ. ප්‍රඥාව මුල් කරේ නිවන් දකින්න වරක් තමයි බුදුදහම වාසේ දුන්නේ. විනේ ධර්මයේ යන එකක් නෙමෙයි දුන්නේ ධර්මයේ විනේ දෙන්නේ. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. දැන් මේ ධර්මයේ දකින්නද? ඔහු මාදකි. යෝ විනයං පස්සති සෝමං පස්සති කිව්වා. ධම්මෝ හවේ රකති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනා එතකොට ධර්මචාරී වෙනවා. ධර්මයේ හැසිරෙන. ඒක ධර්මයේ තුලින් ආරක්ෂා වෙනවා. ධර්මය කියන්නේ ප්‍රඥාව සම්බන්ධයි. විනය කියන්නේ ක්‍රියා සම්බන්ධයි. ප්‍රඥාව සම්බන්ධ වෙන එක තමයි ධර්මය. ධම්මෝච යතා ධම්මෝ යතාතෝ තථාප්පටි පජ්ජී සම්බන්ධ ධර්මයේ ධර්මයේ හැටියට දැනගෙන අර්ථවත් දැන ඊතනෝ පිළිපදින පිළිපදින එක දෙන්නේ දෙවෙනිය ධර්මයේ පළවෙනි එක. යෝ ධම්මං පස්සති තෝ මං පස්සති. යමී ධර්මයේ දකින්න අනුහුම ආදාකි. හැමතැනම ධර්මයේ මුල් කලේ. ධර්මයේ ප්‍රඥා මුල් කලේ. දැන් ලෝකයේ යම් කිසි මල් අතල දෑ සමන් මල් සියල්ල අග්‍රව සුවඳින් යුක්තයි. ඒ වගේ සද්ධා වීරිය සති සමාධි කියන ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය පහෙන් යම් ප්‍රඥා ඉන්ද්‍රියක් ඇද්ද ඒක අග්‍රයි. හැමිලිම අග්‍ර කරලා දෙන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය. මහන්නේ එකම ධර්මයක් වඩන්නේ මේ ඉන්ද්‍රිය පහ පූර්ණය කරනවා. මොකද ප්‍රඥා ඉන්ද්‍රියයි හැමිලිම පින්න ප්‍රඥාවල එතන මුල. ප්‍රඥාව නැති කෙනාට සීලයක් නැහැ. ඇ සීලිය මතු වෙන ප්‍රඥාව තුළ එතන මතු කරගන්න ඕන. වත තියෙන්න පුළුවන්. වත කියන්නේ කොහෙද සම්බන්ධ නැහැ. වත වෙන මේක.